අයිබෝන් දුවේ පුතේ අද අපි එකතු වෙන්නේ උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ වේදයේ විෂය ධාරාවේ 13 ශ්‍රේණියේ පළවෙනි නිපුණතාවයේ යාන්ත්‍රීකරණය කියන නිපුණතාවයේ බිඳු හා විසිර ජල සම්පාදන පද්ධති ගැන කතා කරන දෙවැනි පාඩමත් එක්ක එතකොට අද අපි නිපුණතා මට්ටම බැලුවොත් අද අපි කතා කරන්නේ බිඳු හා විසිර ජල සම්පාදන පද්ධති සම්බන්ධයෙන් එතකොට පළවෙනි සතිය අපි මේ ගැන ගොඩක් දුරට කතා කරා දුවේ පුතේ ඔයගොල්ලන්ට මතක ඇති අපි කොහොමද බිඳු ජල සම්පාදන පද්ධතියක් නිර්මාණය කරන්නේ ඒ වගේ මේක නිර්මාණය කරන්න අවශ්‍ය උපාංග මොනවද කියන එක අපි ගිය සතියේ කතා කරා. එතකොට අද දවසේ අපිත් එක්ක අලුතෙන් එකතු වෙන දූල පුතාලත් ඇති. එහෙම වුණොත් අපි ඒ කටියටත් පාඩම මතක් කරලා දෙන්නත් ඕනේ. හරි අපි මුලින්ම බලමු අද දවසේ අපි මොනවද කතා කරලා දෙන්න කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. ඔව් අද දවසේ පාඩම කතා කරලාට පස්සේ දුවේ පුතේ ඔයාලට පුළුවන් වෙනවා මෙන්න මේ කියන කාරණා ටික බලන්න පළවෙනි එක බිඳු ජල සම්පාදන පද්ධතියක ක්‍රියාකාරීත්වයේ සිදුවන ආකාරය විස්තර කරන්න ඔය කට්ටියට පුළුවන් වෙනවා. ඒ වගේම සරල බිඳු ජල සම්පාදන පද්ධතියක් නඩත්තු කරන ආකාරය විස්තර කරන්න ඔය කට්ටියට හැකියාව ලැබෙනවා. පුතේ මේක ගොඩක්ම වැදගත් පාඩමක්. මොකද හේතුව තමයි අපි අතිවිශාල වියදමක් දරලා බිඳු ජල සම්පාදන පද්ධතියක් නිර්මාණය කරගත්තට පස්සේ ඒක නිවැරදිව නඩත්තු කරේ නැත්නම් සිද්ධ වෙන්නේ මූල්‍යමය පාඩුවක්. ඒ වගේම අපේ අවසාන නිෂ්පාදනයත් අපිට නැති වෙන්න පුළුවන්. එතකොට ආර්ථික වශයෙන්ුත් අපිට ලොකු පාඩුවක් වෙන්න පුළුවන් අපේ භෝගයක් නැතිවීම නිසා. ඒ හින්දා කොහොමද අපේ පද්ධතිය නිවැරදිව නඩත්තු කරගෙන වැඩි කාලයක් තියාගන්නේ කියන එකත් අද අපි කතා වෙනවා. ඒ හින්දා අද දවසේ හොඳටම අපිත් එක්ක පාඩමත් එක්ක එකතු වෙලා ඉන්න කියලා මම ඉල්ලනවා මුලින්ම. හරි. ඊළඟට අද අපි කතා කරනවා බිඳු ජල සම්පාදන පද්ධතියකට විමෝචක යොදද්දී මොනවද සැලකිලිමත් වෙන්න ඕනේ කාරණා කියලා. එතකොට මේ ප්‍රශ්නේ දූල පුතාලා ගොඩක් වෙලාවට අහන ප්‍රශ්නයක්. පාර්ශ්වික නලයක් දිගේ විමෝචක කීයක් දාන්නද? එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් කියන්න පුළුවන් මෙච්චරක් දාන්න අච්චරක් දාන්න කියලා මෙහෙම කියන්න පුළුවන්. ඒ වුණාට පුතේ එහෙම විමෝචක දාන ප්‍රමාණය අපිට කලින් තීරණය කරන්න අමාරුයි. ඒකටත් තියෙනවා මූලධර්මයක්. අපි ඒකට කියනවා විමෝචන විශලතා ප්‍රතිශතය කියලා. එමත් අපි කියනවා විසර්ජන විචලතා ප්‍රතිශතය කියලා. අන්න ඒක මොකද්ද කියලත් අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒ දැනුම ඔයගොල්ලෝ ලබා ගත්තට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් කාගෙන්වත් අහන්නේ නැතුව තමුන්ගේම බිඳු ජල සම්පාදන පද්ධතියක් නිවැරදි විමෝචක ප්‍රමාණය භාවිතා කරලා නිවැරදිව නිර්මාණය කරගන්න. එතකොට මේක ඉතාම වැදගත් සිද්ධාන්ත කොටසක්. ඒක ආයෙත් මතක් කරනවා. ඒ වගේම අද අපි කතා කරනවා බිඳු ජල සම්පාදන පද්ධතියක සීමාකාරී සාධක මොනවද? ඒ වගේම ප්‍රයෝජන මොනවද කියලා. මොකද ප්‍රයෝජන වගේම ඕනෑම දෙයක තියෙනවා සීමාකාරී සාධකත් නේද? එතකොට අපි සීමාකාරී සාධක පුළුවන් තරම් අවම කරගෙන ඒව ජයග්‍රහණය කරගෙන ප්‍රයෝජනවත් සාධක වැඩි දුරටත් ප්‍රයෝජනට අරගෙන ඉතාම කාර්යක්ෂම පද්ධතියක් නිර්මාණය කර ගැනීම තමයි කරන්න අවශ්‍ය දෙය. හොඳයි. එතකොට ඔන්න ඔය ඉගෙනුම් පළ ටික ලබා ගන්න නම් පුතේ අපි ඊළඟට කතා කරන මාතෘකා ටික මොනවද කියලා බලන්න වෙනවා. බලන්න අද අපි මුලින්ම කතා කරනවා බිඳු ජල සම්පාදන පද්ධතියක ක්‍රියාකාරීත්වය. ඒ වගේම අපි කතා කරනවා කොහොමද බිඳු ජල සම්පාදන පද්ධතියක් නඩත්තු කරන්න කියලා. ඒ වගේම බිඳු ජල සම්පාදන පද්ධතියක විසර්ජන විචලතා ප්‍රතිශතය අපි අද ගණනය කරනවා. ඒ වගේම බිඳු ජල සම්පාදන පද්ධතිවල ප්‍රයෝජන හා සීමාකාරී සාධක අපි කතා කරනවා. හොඳයි. එහෙනම් දුවේ පුතේ අද පාඩමට යන්න කලින් අපි මතක් කරගනිමු අපි පසුගිය සතියෙන් ඉගෙනගත්ත කරුණු කාරණා ටික නේද? හොඳයි. මේන්න මේ කොටස් ටික හරියට නම් කරන්න බැරි නම් පුතේ ක්‍රියාකාරීත්වය අපිට විස්තර කරන්න අමාරුයි. මොකද ඒ ගැන හොඳ දැනුමක් නැතුව පියවරෙන් පියවර ඉදිරියට ක්‍රියාකාරීත්වය විස්තර කරමින් එන්න අපිට බැරි වෙනවා. හොඳයි. බලන්න මෙන්න මේ පළවෙනි මේ රවුම් කරලා දක්වන ප්‍රදේශයෙන් නම් කරලා තියෙන්නේ මොකද්ද? අපි කතා කරා පුතේ බිඳු ජල සම්පාදන පද්ධතියක කොටස් ටික ප්‍රධාන වශයෙන් කොටස් පහකට බෙදෙනවා. එතකොට මේක තමයි පොම්ප පද්ධතිය. එතකොට ඔතන තියෙනවා පොම්පය නේද? තවත් කොටස් කීපයක් තියෙනවා. මම ඊළඟ රූපරාමයේදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතනදී අපි ප්‍රධාන කොටස් පහ ලකුණු කරගෙන යමු. එහෙම නැත්නම් මතක් කරගෙන යමු. පළවෙනි කොටස මොන්න පොම්ප පද්ධතිය තියෙනවා. ඊළඟ කොටස අපි බලමු. මෙන්න මේ මැද්දෙන් තියෙන සියලුම උපාංගවල එකතුව. අපි ඔකට මොකද්ද කිව්වේ? ඔව් අපි ඔකට කිව්වා ප්‍රධාන පාලක පද්ධතිය. එහෙම නැත්නම් ප්‍රධාන පාලක ඒකකය කියලා. හොඳයි. ඒක ඇතුලේ තියෙන උපාංග මොනවද කියලා අපි ඊළඟ රූපෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඔන්න එක දෙකක් කිව්වා පොම්පය සහ ප්‍රධාන පාලක ඒකකය. ඊළඟට මෙන්න මේ ඊතලෙන් අපිට පෙන්නනවා මොකක්ද? දැන් දූල පුතාලා දන්න උත්සාහ කරන්න තනියෙ මොකද්ද ඔය?
ඔවයකට අපි කියනවා ප්‍රධාන නලය කියලා. ඒ වගේම මෙන්න මේ තලින් පෙන්නනවා මොකද්ද ඕක? ඔව්. උප ප්‍රධාන නලය. ඔව් දූලව තල මම හැම වෙලෙම කියනවා මාත් එක්ක මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න උත්සාහ කරන්න. එතකොට තමයි ඔයගොල්ලන්ට මේ පාඩම හොඳට අවබෝධ වෙන්නේ. හොඳයි. එහෙනම් මට කියන්න බලන්න උප ප්‍රධාන නලයෙන් දෙපැත්තට විහිදෙන නල වලට මොකක්ද කියන්නේ? මෙන්න මේ ලකුණු කරලා තියෙන නල වලට මොනවද මෙන්න මේ නල වලට කියන්නේ? ඔව් ඒවට කියනවා පාර්ශ්වික නල කියලා. එතකොට පාර්ශ්වික නලවල පිටලා තියෙනවා පැලයක් ගානේ බිඳුව බිඳුව වතුර දෙන්න අවශ්‍ය ව්‍යුහය. මොකද්ද අපි ඒකට කියන්නේ? ඔව් දූල පුතාලා දැන්ටමත් දන්නවා මෙන්න මේ ව්‍යුහය වලට මොකක්ද කියන්නේ? ඔව් ඒවට අපි කියනවා විමෝචක, එහෙම නැත්නම් විසර්ජක කියලා. නේද? ඔව් එමිටර්ස් කියලා, එහෙම නැත්නම් රිපර්ස් කියලා අපි කියනවා. හොඳයි. එතකොට මෙන්න මේ විමෝචක නේද අපේ පැලවලට බිඳුව ගානේ වතුර ලබා දෙනවා. ඒ හින්දා අපේ ඉතාම අඩු ජල ප්‍රමාණයකින් අපේ පද්ධතිය නඩත්තු කරගන්න පුළුවන් වෙනවා. හොඳයි. එහෙනම් තවදුරටත් වැඩිපුර මෙන්න මේකේ කතා නොකරපු කොටස් ටිකක් තියෙනවා අපි කතා කරන්න අවශ්‍ය. එතකොට ඒ ටික අද දවසේ ඇතුළතදී පාඩමේ ඉස්සරහට අවශ්‍ය වෙන හින්දා අපි කතා කරමු. මම එදත් පොරොන්දු වුණා කොහොමද අපි තෝරා ගන්න මෝටරය ප්‍රමාණයේ ඉක්මවලා ගියොත්. ඒ කියන්නේ අපිට දැන් වෙනත් මෝටරයකට යන එක තේරුමක් නැහැනේ. උදාහරණයක් විදිහට පාසලේදී ඇවිල්ලා තියෙන හෝස් පවර් භාගී මෝටරය, එහෙම නැත්නම් වතුර පොම්පය විමෝචක 1000කට විතර ඇති එකක්. එහෙනම් අපි කොහොමද පොලිටනල් එක ඇතුළ ස්වයංක්‍රීයකරණය කරගන්නකොට මේ මෝටරේ භාවිතා කරන්න, මේ පොම්පේ භාවිතා කරන්න? අපිට නැහැනේ තවත් පොම්පයක් ගන්න මුදල් විතර වෙන්නෙත් නැහැනේ නේ. හරි. එහෙනම් ඒක කොහොමද කරන්න කියලත් මම දැන් තව තුට්ටකින් කියනවා. එහෙනම් හොඳට අහගන්න. ඔව්. එහෙනම් මෙන්න මේ පළවෙනියෙම මෙන්න මේ පෙන්වන්නේ පොම්පය. නේද? ඔව්. ඊළඟට පෙන්නන මෙන්න මේ උපාංගය මොකක්ද බලන්න. NRV කියලා ලකුණු කරලා තියෙනවා. NRV කියන්නේ දුවේ පුතේ non return valve එක කියලා. එතකොට අපි ඔක කතා කරා ජලය ආපසු ගලාගෙන නොයන කපාට. එතකොට ඔන්නතරින් NRV එකක්, එහෙම නැත්නම් non return valve එකක් දැම්මම අපිට අවශ්‍ය වෙලාවට මෝටරය ගලවලා අයින් කරන කරොත් එහෙම පද්ධතියේ තියෙන ජලය ආපහු පොම්පේ වෙත ගමන් කිරීම වලකිනවා. එතකොට ඒකට තමයි අපි ජලය ආපසු ගලා නොයන කපාටයක් භාවිත කරන්නේ. හරි. ඊළඟට මම ලකුණු කරලා තියෙනවා බලන්න මෙන්න මේ නලය සහ වැල්වේ. බලන්න ඒක දාලා තියෙන හැටි හොඳට. පොම්පෙන් එළියට යන නලය නැවත වතාවක් අපි ඒ නලයට කපාටයක් සවි කරලා ලිඳටම දාලා තියෙනවා. එහෙම නැද්ද වේ පුතේ? අතට පොම්පෙන් එළියට යන ජලය ආපහු පාරක් ලිඳට දාලා තින්නේ ඇයි? ඔව්. ඕක තමයි මම කිව්වේ පොම්පේ ධාරිතාව වැඩිනම් එතකොට අපිට සිද්ධ වෙනවා පොම්පෙන් එළියට යන ජලයෙන් යම් කිසි ප්‍රමාණයක් ආපහු පාරක් ලිඳටම ඇතුල් කරන්න, එහෙම නැත්නම් ලිඳටම වැටෙන්න සලස්වන්න. එහෙම නොවී අපේ බාහිර විමෝචක වලට අඩු අපි ඉස්සල්ලා මුලින්ම පාඩමෙත් කතා කරා ලීටර් 400ක් අවශ්‍ය වෙලාවට ලීටර් 1000ක් දෙන පොම්පේකින් අපි වතුර දෙන්න යනකොට ඉතින් ලීටර් 1000ක් එළියට එනවා පොම්පෙන්. හැබැයි 400 පද්ධතිය පාවිච්චි කරන්නේ. එතකොට ඉතුරු 600 යන්න දෙයක් නැහැ. එතකොට ඒක නොගියොත් එහෙම අපේ පද්ධතිය ගැලවෙන්න පුළුවන්. පද්ධතියේ නල ගැලවිලා යන්න පුළුවන්. ඉතින් අන්න ඒක නවත්තා ගන්න අපි ඔන්න ඔය වගේ බයිපාස් වෑල් එකක්, එහෙම නැත්නම් අපි සිංහලෙන් නම් කියන්නේ ඔකට විපත නලයක් කියලා. එතකොට බයිපාස් වෑල් එකක් අපි සම්බන්ධ කරලා තියෙනවා. එතකොට වැඩි වතුර ටික ඔතනින් අයින් වෙනවා. ඒ අයින් වෙන වතුර ටික වතුර ප්‍රමාණය පාලනය කරන්න අපි ඔන්න ඔය බයිපාස් වෑල් එක භාවිතා කරලා තියෙනවා. එතකොට බයිපාස් නලයට බයිපාස් වෑල් එකක් සම්බන්ධ කරලා වැඩි ප්‍රමාණය අයින් කරලා තියෙනවා පද්ධතියට යන්නට ඉඩ නොදී. එතකොට මෙහෙම වුණොත් එම අපිට පුළුවන් අපිට දැනටමත් ලැබිලා තියෙන වතුර පොම්පය භාවිතයට ගන්න. ඉතින් හැබැයි මෙතනදිත් දූල පුතාලට තේරෙනවා එතකොට ජල පොම්පේ කාර්යක්ෂමතාවය ගැන කතා කරොත් එහෙම ඔව් අපරාදේ මුදල් සහ විදුලිය සියල්ලම අපරාදේ. මොකද මෝටරෙන් එන ජලයෙන් වැඩි ප්‍රමාණයක් ආපහු පාරක් අපේ ලිඳටම වැටෙන්නට සලස්වන නිසා. ඒ හින්දා ඔන්න ඕකයි කියන්නේ පද්ධතියක් නිර්මාණය කරන්න කලින් පොම්පයක් මිලදී ගන්න හිතන්නවත් එපා. පද්ධතියක් නිර්මාණය කරලා ඉවරනට පස්සේ වැය වෙන විමෝචක ප්‍රමාණය බලලා, විමෝචකවල විචලන ප්‍රතිශතය බලලා, විචලන ප්‍රමාණය බලලා, ඒ වගේම දෙන්න අවශ්‍ය ස්ථිතික හිස්ස ගණනය කරලා අවසාන වශයෙන් ගන්න උපාංගය විය යුත්තේ පොම්පය. සාමාන්‍යයෙන් අපේ රටේ අපි මුලින්ම ගන්න උපාංගයත් ජල පොම්පය. ඉතින් ඒ හින්දා ඒක හොඳට මතක තියාගන්න දූල පුතාලේ ඒ වැරද්ද කරන්න එපා. හොඳයි. එහෙනම් බලන්න මෙන්න මේ ඊළඟට ලකුණු කරලා තියෙන කොටස මොකද්ද කියලා. ඒක දූල පුතාලා දන්නවා. ඕක තමයි ඔව් සයික්ලෝන් ෆිල්ටර් එක. එහෙම නැත්නම් අපි කිව්වා
සුලිධාරා පෙරණය නේද? එතකොට ওই සුලිධාරා පෙරණයෙන් පෙරිලා මඩ අයින් වුණු වතුර නැත්නම් විශාල වැලි අංශු වගේ අයින් වුණු ජලය ඊළඟට එනවා සෑන්ඩ් ෆිල්ටරයකට. එහෙම නැත්නම් වැලි පෙරහනට. එතකොට මේ වැලි පෙරහනට එන්න කලින් වෙන්චූරි පද්ධතිය සවි කරන්නත් පුළුවන් දුවේ පුතේ. වැලි පෙරහනින් පස්සේ වෙන්චූරි පද්ධතිය සවි කරන්නත් පුළුවන්. එක එක තැන්වල ඕක අවස්ථා දෙකේදීම සවි කරලා තියෙනවා දකින්න පුළුවන් වේ දෝල පුතාලට. එතකොට ඕකේ එක පැත්තකින් විතරක් සවි කළා. ඒ කියන්නේ වැලි පෙරහනට එන්න කලින් සවි කරනවා කියලා හෝ වැලි පෙරහනට පස්සේ සවි කරනවා කියලා හෝ ප්‍රශ්න හදුවොත් එහෙම ඒක සාධාරණ නැහැ. මොකද හේතුව අපි ජලයේ දියවන පොහොර භාවිතා කළත් යම් කිසි ප්‍රමාණයක් දිය නොවී තියෙන්න පුළුවන්. අන්නේ දිය නොවුණු පොහොර ටික පෙරා හරින්න අනිවාර්යයෙන්ම ෆිල්ටරයක් භාවිතා කරන්න ඕනේ. එතකොට වැලි පෙරණයට කලින් දැම්මොත් එහෙම මේ රූප සටහනේ වගේ ඒ දිය වෙන්නේ නැති පොහොර ටිකත් වැලි ෆිල්ටරේ ඇතුළතදී දිය වෙලා අයින් වෙනවා. පෙරිලා අයින් වෙනවා. හැබැයි වැලි පෙරහනින් පස්සේ දැම්මොත් එහෙම ඒ වගේ අයින් වීමක් සිදු වෙන්නේ නැති හින්දා ඊට පස්සේ අපි අනිවාර්යයෙන්ම තවත් විවිධ පෙරහන් භාවිතා කරලා තැටි හෝ එතකොට පටලමේ පෙරහන් භාවිතා කරලා නොදියුණු නොදියවුණු පොහොර ටික අයින් කරන්න සිද්ධ වෙනවා. හැබැයි ඒක කෙසේ වෙතත් කොහොම හරි කමන්නේ අවසාන පද්ධතියට අංශු පැමිනීම වලක්වන්න ඕනේ. නැත්නම් අපේ පද්ධතිය අවහිර වෙන්න පුළුවන්. හොඳයි, එතකොට ඔය තියෙන වෙන්චූරි පද්ධතිය දූල පුතාල දන්නවා. වෙන්චූරි පද්ධතිය එහෙම නැත්නම් අපි ඔකට කියනවා ෆර්ටිගේෂන් යුනිට් එක කියලා, පොහොර දාන පද්ධතිය කියලා. එතකොට ඕකෙන් එන නලයක් තමයි බඳුනකට අපි යොදලා ඒ බඳුනේ දිය කරලා තියෙන පොහොර ටික ඇදලා ගන්න. හොඳයි, ඊට පස්සේ මේ වෙන්චූරි පද්ධතියෙන් පස්සේ මෙතන දක්වලා තියෙනවා මම මේ රවුම් කරන්නේ එක. එතකොට මේ දක්වලා තියෙන්නේ වැලි පෙරහන. හොඳයි, වැලි පෙරහනෙන් පස්සේ ඊට පස්සේ එනවා අපේ ස්ක්‍රීන් ෆිල්ටරයකට, එහෙම නැත්නම් පටලමේ පෙරහනට. එතකොට පටලමේ පෙරහනක් වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් ඕක තැටි පෙරහනක් වෙන්නත් පුළුවන්. මං කියව බාහිරින් අමාරුයි අඳුර ගන්න, දෙකම බාහිරින් එක වගේ. එතකොට ඇතුලේ තියෙන ව්‍යුහය අනුව තැටි හෝ පටලමේ පෙරහනක් වෙන්න පුළුවන් ඔය කොටස. එතකොට මෙතනින් පිරෙන වතුර, එතනින් පෙරලා යන වතුර ඊට පස්සේ මෙන්න මේ ප්‍රධාන නලයේ දිගේ ඇවිල්ලා අවසාන වශයෙන් ඔන්න ප්‍රධාන නලයට සම්බන්ධ කරලා තියෙනවා එයා රිලීසින් වැල් එකක්. වාත තිබ්බොත් පිට කරන්න, වායුන් තිබ්බොත් පිට කරන්න. එහෙම නැත්තම් මොකද වෙන්නේ කියලා අපි පළවෙනි පාඩමේ කතා කරා. ඔව්, නල පද්ධතිය ගැලවෙන්න පුළුවන් නේද? ඒ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හොඳයි, ඊට පස්සේ මෙන්න මේ ලකුණු කරලා තියෙන්නේ උපප්‍රධාන නලය. ඒතර උපප්‍රධාන නලය අපේ ශේෂ්ත්‍රයේ දිගේ දුවනවා. ඒ දුවලා උපප්‍රධාන නලයෙන් දෙපැත්තට තමයි පාර්ශ්වික නල විහිදෙන්නේ. උපප්‍රධාන නලයේ කෙළවරේ තියෙනවා මෙන්න මේ ව්‍යුහය. දුවේ ඉස්සල්ලා ඉස්සල්ලාවක මොකද්ද කියලා කතා කරේ නැහැ කලින් පාඩමේදී. බලන්න ෆ්ලෂ් වෑල් එක. එතකොට ඔන්න ඔය වෑල් එක ඇරලා අපිට පුළුවන් පද්ධතිය ඇතුලේ රැඳිලා තියෙන වතුර ටික ඔක්කොම ඉවත් කරන්න. ඇයි මේ පද්ධතිය ඇතුලේ තියෙන වතුර ටික ඉවත් කරන්නේ? ඔව්, මම මේක ආයෙ පාරක් කියනවා, ඒ උනාට දැනුත් කියලා යන්නම්. මොකද ඒ තරම් වැදගත්. වතුර රැඳිලා තිබුණොත් එහෙම වෙන්නේ ඒ වතුර වල හැදෙනවා ඇල්ගි වගේ දේවල්. එතකොට ඇල්ගි වගේ දේවල් හැදෙනොත් දූල පුතාලට කියන්න දෙයක් නැහැ. විමෝචක අනිවාර්යෙන්ම අවහිර වෙනවා. ඒ හින්දා පද්ධතියකට ජල සම්පාදනය කරලා ඉවරුණු වහාම අපි ෆ්ලෂ් වෑල් එකෙන් මේකේ පද්ධතිය තියෙන වතුර ටික අයින් කරලා දාන්න ඕනේ. හොඳයි, ඊට පස්සේ මෙන්න මේ වගේ ගහ මුලටම අපි වතුර සපයන්න භාවිතා කරනවා. මොනවද? විමෝචක. එතකොට මේ වගේ විමෝචක භාවිතා කරලා අපිට පුළුවන් ගහට අවශ්‍ය ජලය ගහේ මුල් මණ්ඩලයට විතරක් ලබා දෙන්න. එහෙනම් අපිට දැන් පුළුවන් බිංදු ජල සම්පාදන පද්ධතියේ ක්‍රියාකාරීත්වය ඉතා හොඳ අවබෝධයකින් යුතුව කතා කරන්න නිකම්ම කටපාඩම් කරනවා වෙනුවට නේද? ඔව්, මම හිතනවා දැන් දූල පුතාලට මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා කියලා. හොඳයි, බලන්න බිංදු ජල සම්පාදන පද්ධතියක ක්‍රියාකාරීත්වය මොකද්ද? මුලින්ම වෙන්නේ ජල ප්‍රවාහයෙන් නිකුත් කරන ජලය ජල පෙරණ තුලින් ගමන් කරලා පිරිසිදු කරලා අනුතුරුව ජලය ප්‍රධාන නල කරා යොමු කරනවා. ඔන්න එතකොට පළවෙනි කරුණ වෙන්නේ ඔන්න ඔය කතන්දරේ. එතකොට ජල පෙරණ තුලින් ගමන් කරනවා කියවම පෙරණ වර්ග කිහිපයක් තියෙනවා. දූල පුතාලට මතක ඇති මුලින්ම සුලිධාරා පෙරණය, ඊට පස්සේ වැලි පෙරණ, ඊට පස්සේ තැටි පෙරණ හෝ පටලමිය පෙරණ භාවිතා කරලා මේ ජලය හොඳටම පෙරා ගන්නවා. එතකොට මේක මම නැවත නැවත කියන්න විශේෂම හේතුවක් තියෙනවා. එකක් තමයි, ඒක තමයි එක පුංචි අංශුවක් හරි තිබ්බොත් මඩ හරි රොඩු හරි මේ පද්ධතිය හිර වෙන්න පුළුවන්. ඒ හින්දා ඔන්න පළවෙනි කරුණ දැන් අපිට පැහැදිලියි. ඊළඟට මොකද වෙන්නේ බලන්න. ඒ නලයට සමාන්තරව අවශ්‍ය අවස්ථාවලදී පමණක් පොහොර නිකුත් කරන්න පුළුවන් පොහොර සැපීමේ ඒකකයක් තියෙනවා.
එතකොට ප්‍රධාන නලයට සමාන්තරව අවශ්‍ය අවස්ථාවදී විතරක් පොහොර යොදන්න පුළුවන් පොහොර නලයක් තියෙනවා. වෙන්චුරි ඒකකයක් තියෙනවා. එතකොට අපි ඒ ගැන කතා කරා. මෙන්න මේ රූප සටහනෙන් පෙන්වන්නේ ඔන්න ඔය අපි කතා කරපු වෙන්චුරි පද්ධතියම තමයි. එතකොට ඔය තියෙන කහපාට බඳුනක්. එතකොට ඒ බඳුනට තමයි මේ වෙලාවේ පොහොර දිය කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් පොහොර වෙන්චුරි නලය හරහා අරගෙන අපේ නල මාර්ග පද්ධතිය ඔස්සේ ශේෂ්ත්‍රයට මුදාහැරීම තමයි ෆර්ටිගේෂන් යුනිට් එකේ, එහෙම නැත්නම් පොහොර සැපීමේ පද්ධතියේ කාර්යභාරය. හොඳයි. එතකොට ඔන්න පොහොර සැපීමේ එකකේ කාර්යය විස්තර කරා. ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට ප්‍රධාන නලය, උපප්‍රධාන නලය නලයකට සම්බන්ධ කළා ශේෂ්ත්‍රයේ කොටස් කරා ජලය රැගෙන යනවා. නේද? එතකොට ශේෂ්ත්‍රයේ භෝග අතර පාර්ශ්වික නලයලලා ඒ නලවලට සම්බන්ධ කරලා තියෙනවා මොනවද? විමෝචක. එතකොට ද්වේපතේ ක්‍රියාකාරීත්වය කියපුවාම මේකේ වතුර ගමන් කරන අනුපිළිවෙලත් එක්ක ඒ එක එක කොටසේ කාර්ය විස්තර කිරීම තමයි සිද්ධ කරන්න තියෙන්නේ. එහෙනම් ඊළඟ පියවර අපි බලමු. අර ගමන් කරපු පාර්ශ්වික නලවලින් භෝගයේ මූල් මණ්ඩලයට ජලය සපයනවා බිඳුව බිඳුව බැගින්. මොනවා භාවිතා කරලාද? විමෝචක භාවිතා කරලා. එතකොට දුවේ පුතේ ඔයාලා දන්නවා විමෝචක මොනවද? අපි වර්ග දෙකක් කතා කරා. මොනවද ඒ? ඔව් මතක් කරගන්න. පළවෙනි එක ඔව් ඒ පාර්ශ්වික නල ඇතුළට සම්බන්ධ කරපු විමෝචක සහ පාර්ශ්වික නල වලට එලියෙන් සම්බන්ධ කරන විමෝචක. මේ විමෝචක ආකාර දෙකම අපිට භාවිතා කරන්න පුළුවන්. මෙතනදී ඉතාම වැදගත් කාරණයක් මම කියන්නම්. ඒක තමයි විමෝචක මිලදී ගන්න ඔබ අදහස් කරනවා නම් මම යෝජනා කරනවා පිටට සවි කරන විමෝචක හොඳයි කියලා. ඒකට හේතුව තමයි මේවා ගලවලා නැවත සුද්ධ කරන්න පුළුවන්. හැබැයි අභ්‍යන්තරයට සවි කරලා එන විමෝචක හිර වුණොත් සුද්ධ කිරීමේ හැකියාවක් නැති නිසා එතකොට අපිට ගැටලු මතුවෙන්න පුළුවන්. හොඳයි. ඊළඟට බලන්න විමෝචක භෝග පීඨ ඇති පරතරය අනුව අපි සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම මේවා සම්බන්ධ කරනකොට නලයේ එක පැත්තකට සම්බන්ධ කරන්නත් පුළුවන්. නලයේ පැති දෙකටම සම්බන්ධ කරන්නත් පුළුවන්. ඒ වගේම ලොකු භෝගවලට, එහෙම නැත්නම් ලොකු ගස්වලට වගේ බිඳු ජල සම්පාදනය කරනවා නම් කවාකාර නල විදියට සම්බන්ධ කරන්නත් පුළුවන්. මේ කියන කරුණු මම තවදුරටත් විස්තර කරන්න. ඊට කලින් පුංචි ප්‍රශ්නයක් අහන්න. බිඳු ජල සම්පාදනය කරන්නේ ලොකු ගස් වලටද, එහෙම නැත්නම් පුංචි භෝග වලටද? උදාහරණයක් ඇහුවොත් මම ගස් දෙකක් හරි ගස් ලැබු තියෙනවා නේද? ඔව් ගස් ලැබු වගාවක් තියෙනවා. ඒ වගේම මුකුණුවැන්න පලායල උලක් විදියට අපි වගා කරනවා. මුකුණුවැන්න අහලා තියෙද උල පොතාල මේ මුකුණුවැන්න වගාවක් තියෙනවා. දැන් මේ දෙකෙන් කෝකටද විමෝචක සම්බන්ධ කරන බිඳු ජල සම්පාදන පද්ධතිය සවි කරන්නේ බලන්න. එතකොට ඔයගොල්ලන්ගේ ඇති උත්තර දෙකම දෙනයි ඇති සමහරටනේ. හිතේ එක එක කට්ටියගේ එක එක උත්තර ඇති. ඔව් ඇත්තටම මේකට උත්තරේ ගස් ලැබුව ගාවකට තමයි බිඳු ජල සම්පාදන පද්ධතිය සුදුසු. ඒකට හේතුව තමයි මුගුණුවැන්න වගේ එක ළඟින් ළඟින් පැල ගොඩාක් තියෙනවා. එතකොට ඔච්චර ළඟින් ළඟින් විමෝචක දදා ඕකට වතුර දාන එක අකාර්යක්ෂම ජල සම්පාදන ක්‍රමයක්. එතකොට ඒ වගේ එකට අපි කරන්නේ විසිරුම් හිස් තියෙන විසිරි ජල සම්පාදන පද්ධතියක් භාවිත කරන එක. එතකොට විශාල වර්ගඵලයකට එකපාර ජලය යොදා ගන්න පුළුවන්. එතකොට විමෝචක අවශ්‍ය වෙන්නේ නැහැ ඒ වගේ තැනකදී. හැබැයි ගස් ලැබුව වගේ ගහකට වතුර අවශ්‍ය ප්‍රමාණය දෙන්න අපිට විමෝචක භාවිත කරන්න පුළුවන්. හරි හොඳයි. එහෙනම් බලමු ඔය කියපු ආකාර කොහොමද සම්බන්ධ කරන්නේ කියලා. විමෝචක මෙන්න මේ රූප සටහන දිහා බලන්න. ඒකපාර්ශ්වික නල කියලා මම කතා කරා. මේ තියෙන ඒකපාර්ශ්වික විමෝචක සවි කරලා බටේ එක පැත්තකට විතර නේ. එතකොට ජලය ගලාගෙන එනවා මෙහා පැත්තේ හිටවල තියෙන භෝගයට. ඒ වගේම ඊට උඩ වලට පේනවා ඇති. ඊට උඩින් තියෙන නලේ පාර්ශ්වික නලේ මම දැන් රවුම් කරලා පෙන්නනවා. ඒකේ විමෝචක සවි කරලා තියෙනවා බටේ දෙපැත්තටම. එහෙනම් ඒක ද්විපාර්ශ්විකව අපි විමෝචක සවි කරලා තියෙනවා. අතර මේ ආකාර දෙකටම අපිට විමෝචක සවි කරන්න පුළුවන්. ඒ වගේම බලන්න ලොකු ශාකයකට විමෝචක සවි කරනවා නම් මෙන්න මේ රවුම් කරලා පෙන්වන විදිහට විමෝචක සවි කරන්න පුළුවන්. එතකොට මෙතනදී පාර්ශ්වික නලයෙන් එන උපප්‍රධාන නලයෙන් එන පාර්ශ්වික නලය
අර ලොකු ගහ වටේ රවුම් කීපයක්ම යවන්නත් පුළුවන් අපිට. දැන් මෙතනදී එක රවුමක් කියවලා විමෝචක හතරක් සම්බන්ධ කරලා තියෙනවා. එතකොට මේ විමෝචක හතරෙන් අරියව තෙත් කරලා තියෙනවා. ඔයාලට ඔය කඩේරි වලින් පේනවා නේද? අන්නේ අරයන් හතර වටේටම තෙත් කරන හින්දා ගහ වටේට සමානව ජල සම්පාදනයක් සිද්ධ වෙනවා. එතකොට මේ ආකාරයට අපිට පුළුවන් විමෝචක සම්බන්ධ කරලා යුනිෆෝම් එහෙම නැත්නම් ඒකාකාරී ජල සම්පාදනයක් බිඳු ජල සම්පාදනයේ සිද්ධ කර ගන්න. විමෝචක වලින් ජලයේ සැපීමේදී බෝගේ ජල අවශ්‍යතාවය, ඒ වගේම මූල මණ්ඩලයේ පැවතින පැතිර පවතින ආකාරය, පාංශු ලක්ෂණ ආදී සාධක අනුව විමෝචක ජලය ලබා දෙන වේගය, කාලාන්තරය මේ සියල්ලම තීරණය කරන්න ඕනේ. එතකොට විමෝචකයක් ගන්න ඕනේ, ගන්නකොට මොනතරම් ලොකු විමෝචකයක්ද ගන්න ඕනේ, ජල සම්පාදන ශීඝ්‍රතාවය එහෙම නැත්නම් විසර්ජන ශීඝ්‍රතාව කොච්චර වෙන්න ඕනද, ඔය කියන සියල්ල තීරණය වෙන්නේ ඔන්න ඔය කියපු ලක්ෂණත් එක්ක. බලන්න මූල මණ්ඩලයේ පැවතිලා තියෙන ආකාරය. ඒ කියන්නේ දුවේ පුතේ මූල මණ්ඩලයේ ඉතා ගැඹුරට හෝ එහෙම නැත්නම් ඉතා පල්ලට පැතිරලා තියෙනවා නම් එතකොට අපිට විමෝචක යොදන්න ඕනේ පරතරය පොඩ්ඩක් ඈත් කරලා යොදන්න පුළුවන්. හැබැයි ඉතා කුඩා මූල මණ්ඩලයක් නම් තියෙන්නේ ඒක ගොඩක් ගැඹුරට යන්නෙත් නැත්තම් නේද? එතකොට ගහට වතුර ගන්න පුළුවන් පරාසය අඩුයි. ඒ හින්දා අපි ඊටාම ළඟින් විමෝචකය සම්බන්ධ කරන්න ඕනේ. ඒ වගේම බලන්න පාංශු ලක්ෂණ ආදී අනුව විමෝචක සවිකරණ ආකාරය තීරණය වෙනවා. මං ඒක කතා කරන්න මෙන්න මේ රූපසටහන යොදා ගන්නවා. බලන්න රූපසටහන් තුනක් තියෙනවා. මැටි පසක්, ලෝම පසක් සහ වැලි පසක්. එතකොට මොකද්ද පුතේ මැටි පසක් කියලා කියන්නේ? මැටි පසක් කියලා කියන්නේ මැටි ප්‍රමාණය අධික පසකට. වැලි පසක් කියන්නේ වැලි ප්‍රමාණය අධික පසකට. ලෝම පසක් කියන්නේ වැලිද මැටිද කියලා වෙන් කරගන්න අපහසු ඒ දෙකේම ලක්ෂණ තියෙන අතරමැදි පසකට. ඒක දුවලා පුතාලා දන්නවා. ඉතින් බලන්න මැටි පසකදී අපි කතා කරලා තියෙනවා මැටි පසක තියෙන්නේ වැඩිපුර තියෙන ශුද්‍ර අවකාශ. එතර මේ ශුද්‍ර අවකාශයින්දා ජලය එකපාර පල්ලෙහාට බහලා යන්නේ නැහැ. බලන්න ওই නිල් පාට ලකුණු කරලා තියෙන්නේ ජලය පැතිරලා තියෙන හැටි. එතකොට බලන්න මැටි පසකට විමෝචකයකින් ජලය බිඳුව වැටෙනකොට ඒක පහළට ගමන් කරන්නේ නැතුව අපේ හරස් අතර ගමන් කරලා ඉතා විශාල ප්‍රදේශයක පැතිරිලා යනවා. නමුත් බලන්න වැලි පසක. එතකොට වැලි පසක තියෙන්නේ දූලා පුතාලා දන්නවා වැඩිපුර තියෙන මහා අවකාශය. ඒතර මහා අවකාශය ඔස්සේ ජලය පහළට බැහැලා යන්න පුළුවන්. එතකොට දාන බිඳු ජලය බිඳු බිඳු වශයෙන් වැටුණාට ඒ වැටෙන බිඳුව ඉක්මනින්ම ওই මහා අවකාශ හරහා පල්ලෙහාට බැහැලා යනවා. එතකොට දුවේ පුතේ ඔයාලට තේරෙනවා පළවෙනි රූප සටහනේ හැටියට විමෝචකය ගහේ මුලට ටිකක් ඈතින් තිබ්බත් ගහට ජලය ලැබෙනවා. හැබැයි වැලි පස්සේදී විමෝචකය ගහට ඈතින් තිබ්බා එහෙමනම් මොකද වෙන්නේ දුවේ පුතේ? ඒ දාන වතුර ටික පල්ලට බැහැලා යනවා මිසක් ගහට ලැබෙන්නේ නැහැ. නේද? ඒක දූලපු තාලට පැහැදිලි ඇති. එතකොට ඔය දෙකේම අතරමැදි තත්වයක් තමයි අතරමැදින් තියෙන ලෝම පසේ තියෙන්නේ. ඈතින් සවි කරලත් බෑ. ලවින් ළඟින්ම සවි කරන අවශ්‍යතාවයකුත් නැහැ. අතරමැදි දුරකින් සවි කරොත් අපිට අපේ වැඩේ සිද්ධ කරගන්න පුළුවන්. එතකොට ඔන්න ඔය ආකාරයට පාංශු ලක්ෂණ අනුවත් විමෝචක යොදන්න ඕන පරතරය එහෙම නැත්නම් ගහට කොච්චර ළඟින්ද යොදන්න ඕන කියන එක තීරණය වෙනවා. ඒ වගේම තමයි බෝගේ ජල අවශ්‍යතාවය. එතකොට බෝගේ ජල අවශ්‍යතාවය තීරණය කරන්න අපි වෙනම පාඩමක කතා කරනවා. එතකොට ඒ අනුව අපිට බෝගේ ජල අවශ්‍යතාවය වැඩි නම් වැඩි විමෝචන ශීඝ්‍රතාවයක් තියෙන විමෝචක තෝරගන්න වෙනවා. ඒ වගේම එහෙම නැත්නම් වැඩි වෙලාවක් ජල සම්පාදනය කරන්න වෙනවා. එතකොට මෙන්න මේ කියන කරුණු සලකලා අපිට පුළුවන් සුදුසු විමෝචක සුදුසු පරතරයෙන් සවි කරන්න. එතකොට මේ විදිහට සවි කිරීමත් අපේ බිඳු ජල සම්පාදන පද්ධතියක ක්‍රියාකාරීත්වය විස්තර කරනකොට විස්තර කරන්න ඕන කාරණයක්. හොඳයි. ඊළඟට එනම් දුවේ පුතේ අපි බලමු මොනවද සරල බිඳු ජල සම්පාදන පද්ධතියක නඩත්තු කටයුතු කියලා. මම පාඩම පටන් ගන්නකොටමත් කිව්ව දුවේ පුතේ නඩත්තුව කියන එක ඉතාම වැදගත් ඔබ භාවිතා කරන ඕනෑම උපකරණයක් එක්ක. උදාහරණයක් විදියට ඔබ සරලම කුෂූපාංගයක් කුෂූපකරණයක් වන
උදැල්ල භාවිතා කරද්දී පුතේ නඩත්තු කිරීම කරන්න ඕන. අපි දැකලා තියෙනවා දූල පුතාලා හොඳට හිතට ගන්න ස්කෝරේ තියෙන උදළු ටික එළිය උදළු ගාලා ඇවිල්ලා හොදන්න නැතුව තියලා තියෙනවා අපි දැකලා තියෙනවා. එතකොට ඔය කට්ටියත් දැකලා ඇති බලාගෙන ඉන්නේ නැද්දි මේ උපකරණ විනාශ වෙලා යනවා. ඉතින් එහෙනම් අපි නඩත්තු කරේ නැත්නම් දුවේ පුතේ අපේ පද්ධතිය ඉක්මනින් විනාශ වෙලා යනවා. එහෙනම් අපි හරියට නඩත්තු කරොත් තමයි පද්ධතිය උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන්. බලන්න එහෙනම් මුලින්ම කරන්න ඕනේ අපි හරියට නඩත්තු කරනවා නම් චූචන නලයේ ජලයෙන් පිරී තිබේදයි නිශ්චය කරගන්න ඕන. එතකොට චූචන නලය කියන එක දූල පුතාලා දැන් දන්නවා. මොකක්ද චූචන නලය කියලා කියන්නේ? පොම්පේ ඉඳලා ජල ප්‍රභවයට ඇතුල් කරලා තියෙන නලය. එතකොට මේක හරියට ක්‍රියා කරලා තිබ්බේ නැත්නම් අපි පොම්පේ ක්‍රියාත්මක කරොත් මොකද වෙන්නේ? ඔව් පොම්පේ අපි කිව්වා මම මෝටර් පාඩමේදී එහෙම නැත්නම් ජල සම්පාදනයේ පාඩම පටන් ගන්නකොටම කිව්වා පොම්පේ ඩ්‍රයි රන් එකක්. ඒ කියන්නේ වතුර නැතුව ක්‍රියාත්මක වෙනවා. එහෙම වුණොත් පොම්පේ විනාශ වෙන්න පුළුවන්. හොඳයි. ඊළඟ කරුණ පද්ධතිය කපාට නිසිලස ක්‍රියා කරන්නේද කියලා පරීක්ෂා කරලා බලන්න ඕනේ. අපි සමහරට කපාටයක් වහලා තියෙද්දි මෝටරයක් ඔන් කරොත් පද්ධතිය ගැලවිලා යන්න පුළුවන් පීඩනයට. ඒ හින්දා ඉතාම වැදගත් පද්ධති කපාට නිවැරදිව පරීක්ෂා කිරීමෙන් අනතුරුව අපි පොම්පේ පන ගන්නවන්න ඕන. ඊළඟ නඩත්තු කටයුත්ත පොම්පේ ක්‍රියාත්මක කිරීමට පෙර ප්‍රධාන පාලක ඒකකයේ තියෙන උපාංග සහ අදාළ ක්ෂේත්‍ර උපාංග මනාව ක්‍රියා කරන්නේද කියලා අපි බලන්න ඕනේ. ඒතර එහෙම නොකළොත් එම අපේ පද්ධතිය විනාශ වෙන්න පුළුවන් නැවත වතාවක්. ජල පොම්පේ ක්‍රියාත්මක වීම පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. අපි පද්ධතිය ඔන් කරලා ඉවරලා ජල පොම්පේ ළඟට ගිහිල්ලා බලන්න ඕනේ කොහොමද ජල පොම්පේ ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒතර ජල පොම්පේ අසාමාන්‍ය ශබ්ද තියෙනවනම් බර වැඩිව අදිනවා වගේ නම් එතකොට අපි ඒ ගැන නිසි පියවර ගන්න ඕනේ. පද්ධතිය හරියට නඩත්තු කරන්න. ඊළඟට ජල සම්පාදන ක්‍රියාවලියෙන් පසු නලාග පවතින කරාම විවෘත කරලා පද්ධතිය රැඳුණු ජලය ඉවත් කරන්නම ඕනේ. මම ඕක ඉස්සෙල්ලා කියලා ආවා. එහෙනම් මම අහනවා දූල පුතාලගෙන් ඇයි මෙහෙම කරන්නේ? මොකද ඔක ජනප්‍රිය ප්‍රශ්නයක් ප්‍රශ්න පත්‍රෙත් එන නේද? ජල සම්පාදන පද්ධතියක ජල සම්පාදනයෙන් පස්සේ නලවල තියෙන ජලය අයින් කරන්න ඕනේ ඇයි? ඔව් මම කියලා පටන් ගත්තේ. එහෙනම් ජලයේ තිබෙන රසායනික ද්‍රව්‍ය එමෙත අපි පෝර දැම්මොත් එහෙම ඒ රසායනික ද්‍රව්‍ය කැටි ගැසිලා අපේ විමෝචක අවහිර වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇල්ගී වර්ධනය වෙලා විමෝචක අවහිර වෙන්න පුළුවන්. ඔන්න ඔය කරුණු දෙකෙන් පද්ධතිය බේරගන්න අපි ජල සම්පාදනයකින් පස්සේ මෙන්න මේ පද්ධතියේ තියෙන ජලය ඉවත් කරලා දාන්න ඕනේ. හොඳයි. ඒ වගේම තවත් වැදගත් නඩත්තු කටයුත්තක් තමයි එක භෝගයක් සම්පූර්ණයෙන්ම අපි හිතනවා මාස 3-4ක් 4ක් ගියා කියලා හිතමු. ඒ භෝගයේ වගා කාලයෙන් පස්සේ මේ ජල සම්පාදන පද්ධතිය අපි හොදලා යවන්න ඕනේ රසායනික ද්‍රව්‍ය භාවිත කරලා. මේක දුවේ පුතේ හැමදාම කරන්න බෑ. සතියක් අර සතිය සති දෙකකට සැරයක් කරන්න බෑ. එහෙම වුණොත් එහෙම මොකද වෙන්නේ? දැන් උදාහරණයක් විදිහට හිතන්නකෝ. සල්ෆියුරික් අම්ලයෙන් හොදලා ඇරියොත් එහෙම භෝගයක් තියද්දි ශේස්ත්‍රේ මොකද වෙන්නේ? ඔව් අර ගස් ටික ඔක්කොම සල්ෆියුරික් අම්ලයෙන්ද මැරෙනවා. එහෙනම් අපි මේ වැඩේ කරන්නේ සාමාන්‍යයෙන් භෝගයක් ඉවත් කරලා ඉවර වුණාට පස්සේ භෝගයක් ඉවත් කරලා ඊළඟ භෝගය පටන් ගන්න කලින් අපි හොදනවා මොනවයින්ද? ඔව් සල්ෆියුරික් අම්ලය වගේ අම්ලයක් භාවිත කරන්න පුළුවන්. ඒතර වගේ මේ වගේ අම්ලයක් භාවිත කරොත් අවක්ෂේප වෙලා තියෙන අවක්ෂේප දිය වෙලා අයින් වෙනවා. ඒ වගේම ශුද්‍ර දීවිනුත් ඒ කියන්නේ ඇල්ගී වගේ දේවලුත් විනාශ වෙනවා. ඒ වගේම ක්ලෝරින්. ක්ලෝරින්ුත් හොඳයි ඇල්ගී වගේ දේවල් විනාශ කරන්න සහ බැක්ටීරියා ඉන්නවනම් පුංචි සුත්‍ර ජීවීන් ඉන්නවනම් ඒ විනාශ කරන්න ක්ලෝරින් හොඳයි. එතකොට මේ ක්ලෝරින් සහ සල්ෆියුරික් අම්ලය යොදාගෙන අපි පද්ධතිය එක භෝග සීසන් එකකට පස්සේ නැත්තම් භෝගයක් වගා කිරීමෙන් පස්සේ ඊළඟ භෝගේ පටන් ගන්න කලින් පද්ධතිය සෝදා හරින්න පුළුවන්. හොඳයි. ඊළඟට බලමු අපි තවත් නඩත්තු කටයුත්ත. පෙරණවල දෙපස පවතින පීඩන මාපකවල පීඩන අගයන්ට අනුව ක්‍රියාකාරීත්වය පරීක්ෂා කිරීම පිරිසිදු කිරීම කරන්න ඕනේ. එතකොට පළවෙනි කොටස අවසානයේ එහෙම නැත්නම් ජල සම්පාදනයේ පළවෙනි පාඩම අවසානයේ තිබ්බ ප්‍රශ්නයකත් මේක තිබ්බා. මේ වගේ පීඩන වෙනස්කම් ඇති වෙන්නේ ඇයි? ඔව්. එහෙම පීඩන වෙනස්කම් ඇති වෙන්නේ අපේ ෆිල්ටර්ස් එහෙම නැත්නම් පෙරණ අවහිර වුණාම. ඉතින් ඒ අවහිර වෙච්ච ඒවා නැති කරන්න නම් පොම්ප පෙරණ ගලවලා සුද්ධ කරන්න වෙනවා. හරි. ඒ වගේම පොහොරේදී මේ උපාංග පිරිසිදු කරන්න ඕනේ. නැත්නම් වෙන්නේ අර වෙන්චූරි පද්ධතියට චූෂණ බලයකින් පොහොර ඇදලා ගන්න නල වගේ දේවල් අවහිර වෙන්න පුළුවන්. හොඳයි. ඒ වගේම තවත් වැදගත්ම දෙයක් තමයි පුතේ පාර්ශ්වික නලයක ආරම්භක විමෝචකය හා අවසාන විමෝචකයේ
විසර්ජන පරිමාව දැනගන්න ඕනේ. ඒ දැනගෙන ඒ විසර්ජන විචලතාවයේ 10%කට වඩා අඩුවෙන් පාලනය කරන්න ඕනේ. එතකොට තමයි අපිට ජලයේදී මේ ඒකාකාරීත්වය පවත්වා ගන්න පුළුවන්. ඒ කියප එක තේරුම් ගන්න අපි ඒ ගැන තවදුරටත් කතා කරලා ඉන්නවා මෙන්න මේ උදාහරණයත් එක්ක. හරි. විචල්‍ය විසර්ජන විචලතා ප්‍රතිශතය කියලා කියන්නේ පුතේ මං සරලව පැහැදිලි කළොත් මෙන්න මෙහෙමයි. හිතන්න පළවෙනි විමෝචකෙන් ඔයා පැයක් ඇතුළත ලීටර් 2ක් දෙනවා. හැබැයි පාර්ශ්වික නලයේ අවසානයේ තියෙන විමෝචකෙන් පැයකට දෙන්නේ ලීටරය. දැන් එතකොට අපි යම් කිසි නිශ්චිත කාලාන්තරයකින් ඉන්නේ ජලය දාන්නේ. අපි හිතමුකෝ ආයෙ දවස් 2කින් ජලය දානවා කියලා. එතකොට පළවෙනි විමෝචකෙන් ජලය හම්බෙච්ච ගහට ජලය තියෙනවා. හැබැයි අවසාන විමෝචකෙන් ජලය හම්බෙච්ච ගහට ජලය නැහැ. ඇයි? පොඩ්ඩයි හම්බුනේ. ඒ ටික එක දවසින් වාෂ්පෙලා ගිහිල්ලා. දැන් මොකද වෙන්නේ දුවේ පුතේ? ඊළඟ දවසේ ජල සම්පාදනයේ ශාස්ත්‍රයට අපි යනකොට අපේ පළවලින් භාගයක් මැරිලා. ඉතින් එහෙනම් එහෙම වී තියෙනනම් අපි කියනවා විසර්ජන විචලතා ප්‍රතිශතය 10%කින්වත් මැනේජ් කරන්න ඕනේ කියලා. එහෙම නැත්නම් පාලනය කරන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ 100ක් පළවෙනි විමෝචකෙන් වැටෙනවා නම් ඒ පාර්ශ්වික නලයේ අවසානයේ තියෙන විමෝචකෙන් 90ක්වත් වැටෙන්න ඕනේ. එහෙම නැති පද්ධතියක් අපි කියනවා අකාර්යක්ෂම පද්ධතියක් කියලා. එහෙනම් ඒක ගණනය කරන්න අපිට මේ සමීකරණය භාවිත කරන්න පුළුවන්. Q variable ඒ කියන්නේ විචලතා ප්‍රතිශතය අපිට සමානයි කියලා කියන්න පුළුවන්. Q max ඍණ Q minus ඒ කියන්නේ උපරිම විමෝචනය ඍණ අවම විමෝචනය බෙදීම උපරිම විමෝචනය වැඩි කිරීම 100. ඔන්න ඔය සමීකරණය භාවිත කරලා අපිට පුළුවන් විසර්ජන විචලතා ප්‍රතිශතය ගණනය කරන්න. හොඳයි. අපි පුංචි ගානක් මේකෙන් හදලා මේක අවබෝධ කරගන්න උත්සාහ කරමු. බලන්න. බිඳු ජල සම්පාදන පද්ධතියක පළමු විමෝචකය මිනිත්තු 10කදී පිට වූ ප්‍රමාණය මිලිලීටර් 400යි. අවසාන විමෝචකයෙන් පිට වූ ජල ප්‍රමාණය මිනිත්තු 10කදීමයි මිලිලීටර් 360යි. එම බිඳු ජල සම්පාදන පද්ධතියේ විසර්ජන විචලතා ප්‍රතිශතය ගණනය කරන්න කියලා අපිට කියනවා. හරි. එතකොට පුතේ අපි ඒක කාලයක විසර්ජනය බලන්න. එතකොට කාලයන් දෙකම සමාන හින්දා අපිට ප්‍රශ්නයක් නැහැ. ඔය දත්තේ ඒ විදිහටම අපේ සමීකරණයට අපිට ආදේශ කරන්න පුළුවන්. එහෙනම් බලන්න අපේ සමීකරණය වෙන්නේ මේක. මොකක්ද? Q variable සමානයි Q max ඍණ Q minimum divided by Q max. උපරිම විසර්ජනය ඍණ අවම විසර්ජනය බෙදීම උපරිම විසර්ජනය වැඩි කිරීම 100. ඕක තමයි සමීකරණේ. ඔය සමීකරණයට අපි ආදේශ කරමු මෙන්න මෙහෙම. ඔව් එතකොට අපේ උපරිම විසර්ජනය 400යි ආවම විසර්ජනය 360යි. එතන 400 ඍණ 360 එනවා ඉරෙන් උඩට. එතන ඉරෙන් පහළ තියෙනවා අපේ උපරිම විසර්ජනය. ඒ කියන්නේ 400යි 100ෙන් වැඩි කරලා තියෙනවා මේකේ ප්‍රතිශත අගය අපි බලා ගන්න. එහෙනම් මේක අපි සුළු කරපුවාම අපිට හම්බ වෙනවා උඩ 400ෙන් 360ක් අඩු කරපුවාම කීයද වෙ පුතේ? මිලිලීටර් 40ක්. එතන ඉරෙන් යට තියෙනවා අපිට මිලිලීටර් 400ක්. ප්‍රතිශතය බලන්න අපි 100ෙන් වැඩි කරලා තියෙනවා. එතකොට 40ව 1යි උඩ 40ව 10යි යටට. එහෙනම් 100 බෙදීම 10යි කියන්නේ අපේ විසර්ජන විචලතා ප්‍රතිශතය වෙනවා 100ට 10ක්. හරි. ඔන්න ඔය ආකාරයට අපිට විසර්ජන විචලතා ප්‍රතිශතය ගණනය කරන්න පුළුවන්. හරි. එහෙනම් පුතේ අපි ඊළඟට බලමු බිඳු ජල සම්පාදන පද්ධතියක ප්‍රයෝජන මොනවද කියලා. ඔව්. බිඳු ජල සම්පාදන පද්ධතිය පුතේ ඉතාම කාර්යක්ෂම ජල සම්පාදන පද්ධතිය. හරිද? ඒ කියන්නේ අපිට ඉතාම අඩු ජල ප්‍රමාණයකින් අපේ ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන්. උතර මතුපිට ජල සම්පාදනය කියලා කියනවා අපි නිකම්ම උඩින් වතුර දානවට. ඒ වතුර දානවට වගේ ඉතා ඒ දානකට අතිවිශාල වතුර ප්‍රමාණයක් අපතේ යනවා. හැබැයි බිඳු ජල සම්පාදන පද්ධතිය අපි අවශ්‍ය ස්ථානයට අවශ්‍ය ජලය ප්‍රමාණය විතරයි දෙන්නේ. හින්දා ඉතාම කාර්යක්ෂමයි. ඊළඟට බලන්න ජලය හානි වීම ඉතාම අඩු පද්ධතියක් බිඳු ජල සම්පාදන පද්ධතිය කියලා කියන්නේ. ඇයි ඒ? බලන්න මේ කරුණ මාත් එක්කම කියවන්. භෝග වගා කරලා තියෙන පූර්ණ ශේෂ්ත්‍රයට ජලය දාන්නේ මූල මණ්ඩල කලාපයට පමණයි. ඒ නිසා ජල හානිය ඉතාම අඩුයි. මොකද එතකොට භෝලක මූල මණ්ඩලයේ නොමැති ප්‍රදේශවලින් වාෂ්පීකරණය සිද්ධ වෙන්නේත් නැහැ. ඒ වගේම මූල කලා මණ්ඩලයට ඈතින් තියෙන පසෙන් වෑසීමෙන් අනවශ්‍ය විදිහට ජලය අවපත යන්නේත් නැහැ. ඒ ඔන්න ඔය කරුණු දෙක නිසා අපේ ජල භාවිතය එහෙම නැත්නම් ජලයේ අපතේ යම ඉතාම අඩු පද්ධතියක් තමයි බිඳු ජල සම්පාදන පද්ධතිය කියලා කියන්නේ. ඒතොර
මෙන්න මේ වාසි මේකේ තියෙනවා අපි බලමු තවත් වාසි මොනවද තියෙන්නේ කියලා බලන්න වල් පැල මතුවීම හරිම අවමයි ඔව් ඇයියේ මූල මණ්ඩල කලාපයට විතරයි ජලය දාන්නේ එතකොට ගස් දෙක අතර පරතරයේ තියෙන හිස්තැනට ජලය වැටෙන්නේ නැහැ ජලය නැත්තම් දුවේ පුතේ කිසිම ශාකයකට වැටෙන්න පුළුවන්ද බෑ කිසිම ශාකයකට වැටෙන්න බෑ ඒ හින්දා වල් පැල මතුවීම අවමයි ගහ මුලට විතරනේ වතුර තියෙන්නේ ඊතුරු ප්ලාස්ටිකේ වතුර නැති නිසා වල් පැල වලටත් වැඩි මෙහෙ හැකියාවක් නැහැ හොඳයි ඊළඟට පාංශු ඛාදනය සිද්ධ වෙන්නේ නැහැ එතකොට මතු පිට ජල සම්පාදනය කරන තැන්වලින් ඒ කියන්නේ ඉහළින් යන කාණු වලින් ජලය අරන් යන කාණු වලින් අපි වතුර කාණුවක් කපලා ඉවරලා අපි භෝගය ශේෂ්ත්‍රයට දාගත්තොත් එහෙම ඒ වතුර පාරේ සැරට පාංශු ඛාදනය වෙන දූල පුතාලා දැකලා ඇති හැබැයි බින්දු ජල සම්පාදනයේදී වතුර බින්දුව බින්දුව අපි යොදන්නේ කවදාවත් මතු පිට අපදාවයක් වෙන්නේ නැහැ ඒ කියන්නේ ජලය මතු පිටින් ගලාගෙන යන්නේ නැහැ අන්න ඒ නිසා පාංශු ඛාදනය සිද්ධ වෙන්නේ නෑ දුවේ පුතේ අපේ මේ බින්දු ජල සම්පාදන ක්‍රමයෙන් ඊළඟ එක ජලයේ සමග පොහොර යොදන්න පුළුවන් ශුද්‍ර පෝෂක ලබා දෙන්න පුළුවන් නේද ඕනෙම පොහොරක් ලබා දෙන්න පුළුවන් හොඳයි මෙන්න මේ වෙලාවදී මම කියලා යන්නම් ඉතුරු කොටස කතා කරේ නැතත් තාම ඒ කියන්නේ විසිරි ජල සම්පාදනය කතා කරේ නැතත් විසිරි ජල සම්පාදනය සහ බින්දු ජල සම්පාදන පද්ධතියේ පොදු ලක්ෂණයක් තමයි මේ මොකක්ද ජලයේ සමග පොහොර යෙදිය හැකිවීම එතකොට ඒක විසිරි ජල සම්පාදනයේත් පුළුවන් බින්දු ජල සම්පාදන පද්ධතියෙත් පුළුවන්. එතකොට එහෙම කරන්න පුළුවන් මොකක්ින්දද? මොකද ඒ සඳහා තියෙන අපේ පද්ධතිය දූල පුතාල මතක් කරලා කියන්න. ඔව්. ඒක තමයි වෙන්චූරි පද්ධතිය. එහෙම නැත්නම් අපි කියනවා ෆර්ටිගේෂන් යුනිට් එක කියලා. හොඳයි. ඊළඟට බලන්න අධික සුළං සහිත වියලි කලාපයටත් බෑවුම් සහිත අක්‍රමවත් ගොඩලි සහිත භූමි වලටත් මේක යෝග්‍යයි. එහෙනම් ඇයි මේක විශේෂයෙන් කියන්නේ? ඔව් මේක විසිරි ජල සම්පාදන පද්ධතියේ නැති වාසියක් දුවේ පුතේ. අධික සුළං තියෙනවා නම් විසිරුම් ජල සම්පාදනයක් කරනකොට දූලපතාල දැකලා ඇති මේකන ඉගෙන ගත්තේ නැතත් විසිරුම් ජල සම්පාදනය කියන්නේ අර විසිරුම් නැසින්නකින් වටේටම ජලයේ විසිරුවාහරන ජල සම්පාදන පද්ධතිය. දැන් මේ වගේ ජල සම්පාදන පද්ධතියකට හුලඟක් ඇල්ලුවොත් මොකද වෙන්නේ? අර ජලයේ තෙමීමේ රටාව සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එතකොට මේ විසිරලා උඩින් යන වතුර ටික හුලඟත් එක්ක ගහගෙන ගිහිල්ලා වෙන කොහෙට හරි යනවා. හැබැයි බින්දු ජල සම්පාදන පද්ධතියේ භෝගේ මුලට ආසන්නයෙන් බින්දුව බින්දුව වැටෙන නිසා හුලඟේ බලපෑමක් නැහැ. නේද? ඒක අතිවිශාල වාසියක්. ඒ වගේම තමයි අක්‍රමවත් භූමි වලටත් යොදා ගන්න පුළුවන්. භූමියේ වල ගොඩලි තියෙනවා නම් දැන් මේ හරිය භූමිය ඔහොම පහත්ව තිබිලා තව චුට්ටක් දුරට යනකොට ඉස්සෙලා තියෙනවා නම් අපිට මතු පිටින් ජලය එවන්න පුළුවන්ද? බෑ. අර ගොඩැල්ලට වතුර වැටෙන්නේ නැහැ. හැබැයි බින්දල සම්පාදන පද්ධතියක පාර්ශ්වක නල අර ගොඩැල්ල දිගේ ඔහොම අරගෙන යන්න පුළුවන්. එතකොට ඕනෙම තැනක ඒ කියන්නේ බිම් සැකසීමේදී තනිතලා කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ බින්දු ජල සම්පාදන පද්ධතියකට. එතකොට ඒ වගේ එකක් ඉතාම වැදගත් පළතුරු භෝගයක් වගේ වගා කරනවා නම් අපි මහා කියන්නේ විශාල වශයෙන් බිම් සැකසීම සිද්ධ කරන්නේ නැති නිසා අක්‍රමවත් භූමියක් තියාගෙන පළතුරු පැල හිටවල ඩ්‍රිපර්ස් හවි කරන්න අපිට හැකියාව හම්බ වෙනවා මෙන්න මේ වාසිය නිසා. හොඳයි ගොයි පුතේ. ඊළඟට බලමු ඊළඟ වාසිය. බලන්න ජල සම්පාදනය සඳහා අධික කම්කරු ශ්‍රමයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඔව් පද්ධතිය පිළිටුවා ගත්තට පස්සේ අපිට තියෙන ස්විච් එකක් ඔන් කරන්න විතරයි කම්කරුව අවශ්‍ය නැහැ. ඒ වගේම ශේෂ්ත්‍රයේ උපරිම ප්‍රොජෙන්ට ගන්න පුළුවන්. ඒතර උපරිම ප්‍රොජෙන්ට ගත්තොත් අපිට ඒ කියන්නේ අතරින තැනක් නැහැ ගොඩැලි ඕන තැනක් අපිට භාවිත කරන්න පුළුවන් හින්දා උපරිම ප්‍රොජෙන්ට ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම තමයි භෝග වගා කරන තීව්‍රතාවය ඉහළ නම් වගන්න පුළුවන්. දූපතේ වැදගත්ම කරුණ මම දකින්න හැටියට මට නම් භෝග වගා කරන තීව්‍රතාවය ඉහළ නම් වා ගැනීම. ඒකට හේතුව තමයි ලංකාව කියන්නේ ද්වේශීර්ෂ වර්ෂාපතනයක් තියෙන රටක්. ඒ කියන්නේ බයි මොඩල් රේන් පැටර්න් කියලා අපි කියනවා. අපිට හම් වෙන්නේ යල සහ මහ කියලා කන්න දෙකක් විතරයි. ඔය අතරතුර කාලයක් තියෙනවා පුතේ අපිට වැස්ස ලැබෙන්නේ නැති. ඒ හින්දා ලංකාවේ අපි භෝගයක් සාමාන්‍ය මාස 3-4යි 4යි. ඒ හින්දා අපි අවස්ථා දෙක විතරක් වගා කරනකොට අතරමැදි අවස්ථාව ඉතුරු වෙනවා වගා කරන්න නැතුව. ඒකට ප්‍රධාන හේතුව පුතේ මුළු ලංකාවට මේකම හේතුවයි. ඒ ජලය නැතිකම. හැබැයි අපේ ජල ප්‍රවාහවල ජලය ඉතුරු කරගන්න පුළුවන් අපිට බින්දු ජල සම්පාදනයක් කරොත්. එහෙම වුණොත් එimhe අපේ අර අතරමැදි වර්ෂාව නොලැබෙන කාලය වලට දාන ජලය අපේ ජල ප්‍රවාහවල ඉතුරු වෙනවා. එහෙම වුණොත් එimhe භෝග වගා කිරීමේ තීව්‍රතාව අපි වෙනස් කරගන්න හැකියාව ලැබෙනවා. ඒක තමයි තීව්‍රතාවය කියන්නේ වසරකට දෙකක්ද වසරකට තුනක්ද කියන එක තමයි තීව්‍රතාවය කියලා කියන්නේ. එහෙනම් 2 times by ඒ කියන අවුරුද්දකට දෙපාරද තුන් පාරද කියන එක තීරණය කරන්න පුළුවන් අපි යොදා ගන්න ජල සම්පාදන ක්‍රමය අනුව. එහෙනම් බින්දු ජල සම්පාදන පද්ධතියක් ගත්තොත් වසරකට තුන් පාරක් අපිට
භෝග වගා කිරීම සිද්ධ කරන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ආදායමත් වැඩි වෙනවා, ආහාර සුරක්ෂිතතාවයත් වැඩි වෙනවා. හොඳයි. ඊළඟට බලන්න ආරක්ෂිත ගෘහ තුළ ඝනමාධ්‍ය තුළ වගා සඳහාද භාවිත කරන්න පුළුවන්. ඔව්, ඝනමාධ්‍ය තුළ අපි වගා කරනවා නම් ඒ ඝනමාධ්‍ය සහිත බෑග්ස් වලට අපි ජලය ගෙනියන්න ඕනේ. ඒ ගෙනහිල්ල දාන්නත් අපි මේ වගේ බිඳු ජල සම්පාදන පද්ධති භාවිත කරනවා. ඒ වගේම භූගත ජලය දූෂණය වීම අවමයි. දූල පුතාලා දන්නවා පොහොර දාලා ජල සම්පාදනය කරනකොට ওই පොහොර වලින් යම් ප්‍රමාණයක් ජලයත් එක්ක පහළට ශරණය වෙලා ගිහිල්ලා අපේ භූගත ජලයට එකතු වෙනවා. මේ ජලය අයිගවට අපි පානය කරනවා. දැන් මේක හොඳයිද? ඔව්, හඳුනා නොගත්ත ලෙඩ රාශියකට හේතුව මේක වෙන්නේ නැති කියලා තමයි දැනටත් අපි අනුමාන කරන්නේ. ඉතින් අන්න ඒ වගේ භූගත ජලය දූෂණය වීම අවම වෙනවා බිඳු ජල සම්පාදනයක් කරනවනම්. ඇයි ඒ? ඔව්, බිඳු ජල සම්පාදනයකදී වැඩිපුර ජලය යොදන්නේ නැහැ පහළට කාන්දු වෙලා යන්න තරම්. ගහට අවශ්‍ය ජලය ප්‍රමාණය බිඳු වශයෙන් විතරයි යොදන්නේ. ඒ හින්දා පහළට පොහොර සෝදායමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම මූල මණ්ඩලයට ප්‍රශස්ත වැඩිවීමට අවශ්‍ය තත්ත්ව සැපිරෙන නිසා අස්සනු ඉහළ යාම සහ අස්සනවල ගුණාත්මක භාවය වැඩි වෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ජල සම්පාදන ක්‍රමයකදී ගහ හොඳට හැදෙනවා, වතුර හම්බුනාම ඊළඟ පාර වතුර දාන ලඟ වෙනකොට ගහ මැල වෙනවා. මේ වගේ පුතේ ආතති තත්ත්වවලට පත් වෙනවා, ආයෙ හොඳ වෙනවා, ආයෙ ආතති තත්ත්වවලට පත් වෙනවා, ආයෙ හොඳ වෙනවා. ඒ විදිහට ගස් හැදෙනකොට වෙන්නේ පළදා වඩු වෙනවා. හැබැයි මෙතනදී හැම වෙලේම අවශ්‍ය ජලයේ ප්‍රමාණය තියෙනවා, හැම වෙලේම අවශ්‍ය පොහොර ප්‍රමාණය තියෙනවා. අපේ ශාක ඉතා හොඳින් වැඩෙනවා. ඒ හින්දා හොඳ අස්වැන්නක් අපිට ලබා ගන්න පුළුවන්. හොඳයි. ඒ වගේම මම මේක ඉස්සෙල්ලත් කිව්වා, ඇතුළු කාන්දුව ජල සම්පාදනය සමග ගලපලා තියෙන්නේ. ඒ කියන්නේ යහල් පහලට කාන්දු වෙන වේගයකින් ජල සම්පාදනය අපි සිද්ධ කරන්නේ නැහැ. ඉතා වේගින් කාන්දු වල අහකට යන වේගයකින්, ඒ වගේම අඩු වේගයකින් ජල සම්පාදනය කරන්නෙත් නැහැ. ඒ කියන්නේ ජලය කාන්දු වෙන වේගය කියන්නේ කාන්දු වෙනවා කියන්නේ පස් සහ වාත අතුරු මුහුණ තරහා ජලය පහළට ලැබෙන එක. මෙන්න මේ වේගය, ඒ කියන්නේ කාන්දු වෙන වේගයට වඩා වැඩි වේගයකින් ජලය සම්පාදනය කරොත් මොකද වෙන්නේ පුතේ? වැඩි වතුර ටික පස මතු පිටින් ගලාගෙන යනවා. ඕකට අපි කියනවා මතු පිට අපදාවය කියලා. වැස්සකදී වෙන්නේ ඒක. අර වහින වේගයෙන් පොළොවේ යටට ජලය ටික ගන්න බෑ. ඒ හින්දා මතු පිටින් ගලාගෙන යනවා. ඕකට අපි කියනවා මතු පිට අපදාවය කියලා. අන්න ඒක වෙන්න නැතුව යටට කාන්දු වෙන වේගයෙන් තමයි ජලය පිටින් දෙන්නේ. එහෙනම් මතු පිටින් ජලය ගලා යාම සිද්ධ වෙන්නේ නැහැ. ඒ හින්දා ජලය හානි වීම සිද්ධ වෙන්නේ නැහැ. හොඳයි. ඒ වගේම ප්‍රතිචක්‍රීයකරණය කරන ලද ජලය වද ආරක්ෂිතව භාවිත කරන්න පුළුවන්. දැන් දූල පුතාලා දන්නවා ඇති, සමාහයට අහලත් ඇති, සෞදිය වගේ, සෞදි අරාබිය වගේ ජල සම්පාදන පද්ධති ගොඩාක් නඩත්තු කරන්නේ බිඳු ජල සම්පාදන පද්ධති. ඇයි? ඔව්, ඒ කට්ටිය තමුන්ගේ ලෑන්ඩ්ස්කේප් එකේ නැත්තම් භූ අලංකරණය කරන්න ජලය භාවිත කරන්නේ ටොයිලට්ස් වලින් අහක දාන වතුර ප්‍රතිචක්‍රීයකරණය කරලා. දැන් මේ ප්‍රතිචක්‍රීයකරණය කරපු වතුර අපි අතින් ගිහිල්ලා බාල්දියකට අරන් ගිහිල්ලා වක් කරන්න නිකන් හිතර දැනෙන්නෙත් නැහැ, ඒක හොඳත් නැහැ කියලා හිතෙනවා. ඒ වගේම ආරක්ෂිතත් නැහැ. මොනවා හරි ශුද්ධ ජීවියෙක් හරි බැක්ටීරියාවක් හරි මොකක් හරි විනාශකාරක දෙයක් තිබ්බොත් එහෙම මුළු සමාජයක් ලෙඩ රෝගී වෙන්න පුළුවන්. ඒ හැමතැනම පැතිරෙන නිසා. නමුත් බිඳු ජල සම්පාදන පද්ධතියක් ඔසේ අරන් ගියොත් නල පද්ධතියකින් යන්නේ බිඳුව බිඳුව ගහට ලැබෙන්නේ. ඒ හින්දා ප්‍රතිචක්‍රීයකරණය කරපු වතුර වුණත් ඉතාම ආරක්ෂා සහිතව භාවිත කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වාසි අතිවිශාල ප්‍රමාණයක් බිඳු ජල සම්පාදන පද්ධතියක තියෙනවා. ඊළඟට අපි බලමු බිඳු ජල සම්පාදන පද්ධතියක සීමාකාරී සාධක. පළවෙනි එක තමයි මූලික ප්‍රාග්ධනය වැඩිවීම. බලන්න මෙන්න මේකේ මූලික කියන වචනේ මම මේ විදිහට හයිලයිට් කරලා තියෙන්නේ. ඔය මූලික කියන වචනේ නැතුව පුතේ ලිව්වොත් එහෙම ප්‍රාග්ධනය වැයවීම වැඩි කියලා, එහෙම නැත්නම් වැඩි වියදමක් වැයවේ කියලා එක බොරුවක්. බිඳු ජල සම්පාදන පද්ධතියකදී මූලික වියදම විතරයි වැඩි වෙන්නේ. අපි හදාගත්තට පස්සේ මේ පද්ධතිය වියදම අඩු වෙනවා. එහෙනම් මූලික වචනේ අනිවාර්යෙන්ම ඔයාලගේ උත්තරේ තියෙන්න ඕන. ඊළඟ කරුණ තමයි සූර්ය තාපයට නිරාවරණය වුණොත් මේ නල ප්‍රභා හායනයට ලක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආලෝකයේ හින්දා හායනය වෙනවා. ප්‍රභා හායනය කියලා අපි කියනවා. එතකොට මෙන්න මේ විදිහට මේ නල පද්ධතිය විනාශ වෙන්න පුළුවන් සූර්ය බලය, සූර්ය ශක්තිය නිසා. ඒ වගේම හොඳින් පිරිසිදු වීමක් සිද්ධ වෙන්න ඕනේ ජලයේ, අපිරිසිදු ජලය භාවිත කරන්න බෑ. එහෙමනොත් එහෙම වෙන්නේ පද්ධතිය අවහිරතා ඇති වෙන්න පුළුවන්. හොඳයි. ඒ වගේම බලන්න කැල්සියම්, මැග්නීසියම් අයන් සහ මැංගනස්, ෆෙරස් සහ මැංගනස් වැනි අයන සහිත ජලයේ හින්දා විමෝචකවල අවහිරතා ඇති වෙන්නත් පුළුවන්. හරි. ඊළඟ එක පාර්ශ්වික නල පොළොව මතින් අතුරුලා තියෙන්නේ. ඒ හින්දා යාන්ත්‍රීකරණ කටයුතු සීමා වෙනවා. ඒකට හේතුව තමයි පොළොව මතින් නල අතුරුලා තියෙනකොට මේ නල තියෙද්දි බිම් සැකසීම වගේ කටයුතු සිද්ධ කරන්න අපහසුයි.
ඒහින්දා යාන්ත්‍රික කටයුතු අපහසු වෙන එකත් ප්‍රශ්නයක්. ඒ වගේම තමයි සතුන් මගින් විවාශක නලහා විමෝචක වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට මීයොන් වගේ හානි සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම පද්ධතිය පවත්වා ගැනීමට ඉහළ තාක්ෂණික දැනුමක් අවශ්‍ය වෙනවා. ඔන්න ඔය කියන කරුණු ඔන්න ඔය ප්‍රශ්න අපේ බිඳු ජල සම්පාදන පද්ධතියක සීමාකාරී සාධක වෙනවා. හොඳයි පුතේ, අපි කතා කරා බිඳු ජල සම්පාදන පද්ධතියේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ? ඒ වගේම සරල බිඳු ජල සම්පාදන පද්ධතියක් නඩත්තු කරන්නේ කොහොමද? ඒ වගේම බිඳු ජල සම්පාදන පද්ධතියක විසර්ජන විචලතා ප්‍රතිශතය නියම මට්ටමින් පාලනය කරන්නේ කොහොමද කියලා අපි කතා කරා. ඒ වගේම බිඳු ජල සම්පාදන පද්ධතියේ ප්‍රයෝජන සහ සීමාකාරී සාධක අපි කතා කරා. හොඳයි, එහෙනම් බලන්න බිඳු ජල සම්පාදන පද්ධතියක කාර්යයන් පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දක්වා ඇත. මූල් මණ්ඩල කලාපයේ තෙතමන ප්‍රමාණය ප්‍රශස්ත මට්ටමක පවත්වා ගන්නවා. ඒ ප්‍රකාශය ගැඹුරු වැසීම අවමෝන නිසා ජලයේ දොම් කාර්යක්ෂමතාව ඉහළ ගයක් ගන්නවා. දෙවෙනි කාරණය දැන් බලන්න, ඒ ප්‍රකාශයත් හරි බී ප්‍රකාශයත් හරි මූල මණ්ඩල කලාපයේ තෙතමන ප්‍රමාණය වැඩි හින්දද ගැඹුරු වැසීම අවම වෙන්නේ? නෑනේ දුවේ පුතේ, ගැඹුරු වැසීම අවම නිසා තමයි මූල මණ්ඩල කලාපයේ තෙතමන ප්‍රශස්ත මට්ටමක තෙතමනේ පවතින්නේ. එහෙනම් ඒ ප්‍රකාශය වැඩිදුර පැහැදිලි කරන්නේ බී මගින්. එහෙනම් බී සත්‍ය වෙන අතර එමගින් ඒ තව දුරටත් පැහැදිලි කරයි කියන උත්තරයට තමයි අපිට යන්න වෙන්නේ. එහෙනම් පිළිතුර පහ. ඊළඟට අපි බලමු දෙවෙනි අභ්‍යාසය. බිඳු ජල සම්පාදන පද්ධතියක පාර්ශ්වික නල මාර්ගයේ විමෝචකයකින් ඒකීය කාලයකදී පිටකරන උපරිම විසර්ජන පරිමාව 80යි. විමෝචකයකින් ඒකීය කාලයකදී පිටකරන අවම විසර්ජන පරිමාව 20යි. මෙම පද්ධතියේ විසර්ජන විචලතා ප්‍රතිශතය වන්නේ. හොඳයි දෝලපතාලා, මේකට උත්තරේ හදලා තියන්න. මම ඊළඟ ප්‍රශ්නේ ඊළඟ පාඩමේදී මේකට උත්තරේ කතා කරනවා. එතකොට 80යි උපරිම 20යි අවම විසර්ජන ප්‍රතිශතය හදලා මේ උත්තරේ ලෑස්ති කරගෙන ඉන්න. ඊළඟට බලමු ඊළඟ අභ්‍යාසය. බිඳු ජල සම්පාදන පද්ධතියක් ගැන මේ ආය ප්‍රකාශ ටික දීලා තියෙනවා. ශේෂ්ත්‍රයේ භෝගවල පත්‍ර නොවැළැක්විය හැකි තෙමීමකට මඟපාදයි. ඔව්, මෙහෙම සිද්ධ වෙනවද? නැහැ, පත්‍ර තෙමෙන්නේ නැහැ. එන එක වැරදි. වාෂ්පීකරණ හානිය ඇති කරමින් සුළඟට ඉහළ සංවේදීතාවයක් පෙන්නුම් කරයි. ඔව්, සුළඟේ ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ. එන්න ඒකත් වැරදි. ජල පෙරහන් රහිතව යොදාගත්තට ජල විමෝචක අවහිර වෙන්න පුළුවන්. ඔව්, එහෙනම් ඔයගොල්ලෝ දන්නවා පෙරහනක් භාවිතා කරේ නැතුව මේ වගේ පද්ධතියක් කිසිසේත්ම නඩත්තු කරන්න බෑ. එහෙනම් මේකට උත්තරේ වෙන්නේ තුන්වෙනි උත්තරේ. හොඳයි පුතේ, එහෙනම් අන්නේ අභ්‍යාසයත් එක්ක අද දවසේ මම කතා කරන්න හිටපු සිද්ධාන්ත කොටස අවසන් කරනවා. ඊළඟ පාඩමෙන් ආයවතාවක් අපි හම්බෙලා විසිරි ජල සම්පාදන පද්ධතිය ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් එතකල් ඔයගොල්ලෝ හැමෝටම ආයුබෝවන්.